ලංකාවේ දේශපාලනය තුල සමාජය තුල මරණීය දඬනය එහෙම නැත්නම් එල්ලා මැරීම කියන එක කාලෙන් කාලයට කර්ලියට පෙවෙන මාතෘකාවක්. මේ මාතෘකාව ගැන කතා කරනකොට 1976 ජුනි මාසේ 23 වෙනිදා එල්ලා මරපු චන්ද්‍රදාස හේවත් හොඳ පපුවා කියන්නේ ලංකාවේ අවසන් වතාවට එල්ලුම් ගහට නියම වෙලා එල්ලා මරණ දමන පුද්ගලයායි. ඒ වුණාට සිරිපාල සහ රන්මණිකේ මරුවා සමග වාසී මේ සිංහල චිත්‍රපට දෙක පාදක කෙරුණේ හැමෝම දන්න චන්ද්‍රදාසට කලින් එල්ලා මරණ දමන ලද පුද්ගලයා නිසාවෙන්. ඒ වෙන කවුරුවත් නෙවෙයි රටම දන්න හඳුනන මරුසිරා හේවත් ඩීජේ සිරිපාලයි. මරුසිරා කියන්නේ ඇත්තටම ඔහුගේ සැබෑ නම නෙවෙයි. පසුකාලීනව ඔහුට පටබඳුන් නාමයයි. ඔහුගේ සැබෑ නම අපි කිව්ව විදියටම ඩීජේ සිරිපාලයි. සිරිපාල කියන චරිතය මුළු ලංකාවම කලබන චරිතයක් බවට පත්වන්නේ ඔහුගේ තිබුණු ක්‍රියාකලාපය නිසාවෙන්. ගමේ ඉඳපු මරුසිරා විදියට ප්‍රචලිත වෙලා රජරට සංක්‍රමණය වන සිරිපාලගේ උපන්ගම පන්නේ පිටියයි. ඔහු රජරට සංක්‍රමණය වන ආකාරයත් හරි අපූර්ව විදියට සිද්ධ වන්නේ. ඉස්කෝලේදී ඇතුණ අඩදබරයක් දුරදගිරි කිරීම නිසා ළමයෙක්ට බ්ලේඩ් ප්‍රහාරයක් එල්ල කරලා තුවාල සිදු කරනවා. ඒ වරදට තමන්ගේ සහෝදරයාගේ තරවටුවෙන් කෝපණය වන සිරිපාල තමන්ගේ නිවස අසල තියෙන දෙල්ගස්සකට ගොඩ වෙලා නිවස මතට කපා හෙලා දමනවා. අනුරාධපුරේ වාසය කරපු පියා හමුවීමට ඊට පස්සේ ඔහු පිටත් වෙලා යනවා. අනුරාධපුර නගරයට පිවිසෙන සිරිපාල තමන්ගේ ජීවනෝපාය කරගන්නේ කුලී වැඩ කිරීමයි. කුලී වැඩ කිරීම හිරිමල් යෞවන වයසේ ඉන්න සිරිපාලට අසීරු වගේම වෙහෙසකර කටයුත්තක් වෙනවා. මේ නිසාම ඔහුට අවශ්‍ය වෙනවා පහසුවෙන් කෙටි මාර්ගවලින් මුදල් උපයා ගන්නට. ඔහු මේ නිසා තීරණයක් ගන්නවා කෙටි කාලයක් තුලදී ගැට කැපීමේ කලාව ඉතා හොඳින් ප්‍රගුණ කරගන්න. ඔහුට පුළුවන්කමක් ලැබෙනවා ගැට කැපීමේ කලාවේ ප්‍රවීණයෙකු බවට පත්වන්නට. අනුරාධපුර නගරයට අමුත්තෙක් ආව බව දුටුව විට සිරිපාල යහළු මිතුරාදියෙන්ද කිසිම කෙනෙකුගෙන් අඩුපාඩුවක් තිබුණේ නැහැ. යහළු මිත්‍ර සංගමය නිසාම ඔහු විවිධ දූෂණ විරෝධී අපචාර කටයුතු සඳහාද අඩු ඇසින්ම යොමු වීම සිද්ධ වුණා. බීමත්කමට ලොබෙදි සිරිපාල ඔහු ලක්ෂ්මන් කියලා මිත්‍රයෙක් සමග දිනපතාම කසිප්පු පානය වගේම වැඳපු කාන්තාවන් විසින් පවත්වාගෙන ගියපු කසිප්පු තැබෑරුමකට යාමත් පුරුද්දක් කරගෙන තිබුණා. ඒ වැඳපු කාන්තාව වෙන කෙනෙක් නෙවෙයි රන්මණිකයි. රන්මණිකාගේ කලින් සාමි පුරුෂයා ට්‍රැක්ටර් රථ යෙදුනෙක්. සර්පෙක් දෂ්ට කරපු නිසා ඔහු මිය යනකොට ඔහුට දාව උපන් සිඟිත්තන් 4 දෙනෙකු ඉන්නවා. රන්මණිකා ඔවුන් සමගම මේ ලෝකේ තනි වෙලා ජීවත් වුණා. සියලුම බර තනිවම තමගේ කරපිට පටවාගත් රන්මණිකා තමගේ ජීවිකාව කැටගසාගත්තේ කසිප්පු පෙරීම තුලින්. සියුදුරු මරක් වුණාට තාරුණ්‍යෙන් රන්මණිකා ඔපුවත් වෙලා තිබුණා. 24 හැවිරිදි වියේම සැමියා මිය ගියපු නිසා ඇයට තමන්ගේ ආරක්ෂාව සඳහා බොහෝ වෙහෙසක් ගන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම සැමියාගේ සහෝදරයා වුණ සීමන්ගේ නොමනා යෝජනා නිසා තරවටු කිරීම නිසාවෙන් ඔහුගෙන් ගැලවී සිටීමට ඇයට මගක් සොයා ගන්නට අවශ්‍ය වුණා. මට කරදර කරන්න එපා. මට පාඩුවේ ඉන්න දෙන්න. මගේ දරු පිටව ටිකක් හදාගෙන. මේ වචන ටික ඇයි නිතරම සීමන්ට බෑගෑපත් වීමට පාවිච්චි කරපු වචන ටිකක් බවට පත් වුණා. සියලුම එල්ලීම් වල පාල රහිත බව වටහාගත් ඈ තීරණයක් ගත්තා. ඒ තමයි හුදකලා ජීවිතය ජීවන සහකාරියෙක් සමග එකතු කරගන්නයි. රන්මණිකා වෙත කසුප් බීමට එන පිරිමින් අතුරින් ඈ කෙරේ විශ්වාසයක් දැක්වුව හීන්දෑරි උස කඩිසර තරුණයා දිහාවට ඇගේ අවධානය යොවන්නේ මෙන්න මේ කාලයේදී. ඔහු සාධාරණයේදී මුව පොවෙකු වගේ නිශ්චල එුණාට අසාධාරණයකදී කුටියෙකු වගේ රෞග්‍ර කඩාපටින පුද්ගලයෙක්. යන්තම් විසි වයස වගේ සම්පූර්ණ වන ඔහුට තරමක් චණ්ඩියෙක් වගේ තමයි නම් දරාගෙන ඉඳියේ. රන්මණිකාට අවශ්‍ය වේද ඒ වගේ සහායකෙක්. ඇය ඔහුට වසර ගණනකින් වැඩිමල් වුණාට එල්ලවලා තිබ්බ අභියෝග ජයගන්නට සුදුසුම කෙනා ඔහු කියලා
ඇ තේරුම් අරගෙන සිටියා. එක අතකින් කසිප්පු ව්‍යාපාරිකයන්ද අනෙක් අතෙන් තමන්ගේ සැමියාගේ සහයුරු සීමන්ගෙන් එල්ලවෙන අවිධි යෝජනාවලින්ද තමන්ට ආරක්ෂා වන්නට ඔහුගේ සෙවනේ විසින්ම වඩා සුරක්ෂිතයි කියලා ඇඩ තේරුණා. ඒ නිසා ඈ සිරිපාලව තමන්ගේ නිවසට රාත්‍ර නිවසට කඩවාගෙන නතර වීමට අවසර දුන්නා. මේ නව එකතු වීම බොහෝ දෙනෙකු නොරිස්සුවා. ඒ වුණාට කිරීමට දෙයක් නැති වුණ නිසා ඉවසා දරාගෙන සිටියා. ඉඩලද මොහොතේ පලිගිනීම චේතනාවෙන් මේ පිරිස අතර සීමන්ද ඉදියා. සිරිපාල මා ළඟට එනකොට කිසි දෙයක් හරියට කරන්න ඉගෙනගෙන තිබ්බේ නැහැ. හැබැයි එයාට හොඳට උයන්න පුළුවන්. මගේ වැඩවලට උදව් කරනවා. අරක්කු පෙරන්න හොට බෑ. පසු කාලීනව රන්මණිකා පුවත් පතකට එම ප්‍රකාශයක් කරා. කොහොම වුණත් නව යුවලට සනසිලි ජීවත් වන්නට ලැබුණේ නම් ටික කාලයක් විතරයි. සිරිපාලට විරුද්ධව සීමන් යුද්ධ ප්‍රකාශ කරනවා. ඊට හේතුව සීමන් සිරිපාල කෙටවීම සඳහා නොඑක් නොඑක් අසත්‍ය ප්‍රචාර පතුරනවා. ඉන් වඩා කෝප ගැන්වුවේ සීමන්ය. තමන්ගේ සුහුරගේ බිරිඳ හා වාසය කිරීම ඉන්තම අනසක බිඳවැටීමක් නිසාවෙන් ඔහුට මෙසේ කෝපය දෙගුණ තෙගුණ වෙන්න හේතුවක් වඩපත් වුණා. නාහයට නාහන තරුණයා වූද සිරිපාල මුලින්ම සියල්ල ඉවසාගෙන නිශ්චලව ඉන්නවා. සීමන් විසින් සිරිපාල මරා දමන්නට පළමු උපාය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවා. විල්ලියා කියලා පුද්ගලයෙක් සිරිපාල මරා දැමීම සඳහා පිටත් කර යවනවා. අවසන් ප්‍රතිඵලය වුණේ විල්ලියා සිරිපාල හමුවේ තමන්ගේ සියලු විස්තර පාපොච්චාරණය කිරීමයි. ඒක අසා දන්නේම් පහරකා නාගියෙකු වගේ සිරිපාල කිපෙනවා. සීමන්ට පෙර තමන් ඉස්සර වෙන්න ඕන කියලා අදිශාන කරගන්නවා. සීමන් යනමග රැකගෙන ඉඳලා ඔහුට වෙඩිදීමීමට පෙළෙන්නේ මෙන්න මේ සිද්ධිය නිසාවෙන්. සීමන් මරමුවට පත්වීමත් සමගම සිරිපාල ගමේ නිදහසේ විසීමට තිබුණු හැකියාව නැති කරගන්නවා. පොලිසියෙන් ගැලවෙන්න ඔහු කැලේපන ජීවත් වෙනවා. ඉඩලද මොහොතේ කාටත් හොර රහසෙම නිවසට ඇවිල්ලා රණමණිකාගේ දුක සැප හොයන්නටත් ඔහු අමතක කරේ නැහැ. සිරිපාල ගමෙන් බැහැරවීමත් සමගම රණමණිකා හමුවේ පෙර තිබූ අභියෝග නැවතත් ආරම්භ වන්නට පටන් ගන්නවා. පියදාස කියලා කසපු ව්‍යාපාරිකයෙක් ගමේ වාසය කරා. ඔහු තමන්ගේ චණ්ඩිකන් කලින්ට වඩා බියක් සැකක් නැතුව ක්‍රියාත්මක කරන්න එළඹවන්නේ සිරිපාල ගමේ නැහැ කියලා දන්න නිසාවෙන්. එක දවසක් ඔහු තමන්ගේ කසපු බුබුලියා කොරගම් කරපු සිරිපාලගේ මිතුරෙකුට පහර දීලා පන්නා දමනවා. සිරිපාල හමුවට කිව්ව මිතුරා පියදාස තමන්ට පහර දුන්නේ සිරිපාලට උදව් කරන්න නිසා කියලා ප්‍රකාශ කරනවා. සිරිපාල කෝපාවිෂ්ඨ වෙලා පියදාස වෙත ගිහින් තර්ජනය කරනවා. තර්ජනය හමුවේ සිරිපාල පෙර තමා ක්‍රියාත්මක විය යුතු ආකාරය සිතා ගන්නා පියදාස ගමේ චන්නින් පිරිසක් සමග සිරිපාල මුණගැසීම සඳහා පිටත් වෙනවා. කලින්ම මේ සිද්ධිය කනවැදුණු සිරිපාල හොර රහසෙම ක්‍රියාත්මක වෙනවා. මග රැකසින්දලා තුවක්කුවක් පියදාස වෙත ඉලක්ක කරලා කෝකා ගස්සනවා. ඔහුහා පැමිණි පිරිස පන්නා දමා ඔවුන්ව එළවා දමනවා. මේ වන විට පුවත්පත් මගින් සිරිපාල සිද්ධිය පිළිබඳව වාර්තා කළ තිබෙනවා. මේ නිසාවෙන් ඔහු රට පුරා කතාබහට ලක්වෙන චරිතයක් බඩපත් වෙ ඉන්නවා. සිරිපාලගේ පපුවේ කොටා තිබූ මරුව සමග වාසය පච්චේ නිසාවෙන් ඔහුගේ තත්වය විශේෂ සුවාසේම මරුසිරා කියන නාමයත් පටවැඳීමට හේතුව බඩපත් වෙනවා. ඩීජේ සිරිපාල මරුසිලා බඩ පත්වන්නේ ඒ ආකාරයටයි. ඒ වුණාට රන්මණිකා පුවත් පතකට ප්‍රකාශ කරලා තිබුණු ආකාරයට සිරිපාල මංකොල්ල කෑම් ගෑනුම් බැලුම් වහා අඩත්තේට්ටම් කිරීම සඳහා කිසි විටකත් ඉදිරිපත් නොවන කෙනෙක්. මේ සියලු චෝදනා හමුවේ කැලෑවදන සිරිපාලගේ අවශ්‍යතා ඉටු කරන්නට රන්මණිකාර සිදුවෙනවා. තමන්ගේ චීත්‍යයට යටින් ඇඳුම් සහ කෑම තබාගෙන කැලෑවදන මැණිකා ඒවා සිරිපාලට නැවත දීලා නිවසට පැමිණෙනවා. මේ ආකාරයෙන්ම කලක් ගත වෙනකම්ම සිරිපාල හේවත් මරසිරා නීතියේ රැහැනට හසු වෙන්නේ නැතුව ජීවත් වෙනවා. පස්සේ කාලකදී මොහු බන්ධනාගාරගත වෙනවා. අසාධාරණ දුටුවාම ඒ වෙනුවෙන් තන නොතන බලලා කතා කිරීමෙන් වාදයට පැටලීම තරම්ම සිරිපාල ඉදිරියයි. මේ බන්ධනාගාරයේ පාලන අධිකාරිය ගැටලුවක් තිබුණා. සිරිපාලගේ මේ හැසිරීම ඔවුන්ට සිදුවුණ යහපතක් නැහැ. විඳීමන සිදුවුණ දුක් ගැහැට ප්‍රමාණය නොතකේ කියන්න බෑ. යාපනයේ හිරගෙදරකදී වීදුරක් කුඩු කරලා කඩා දාලා
මම එහෙදිත් කිව්වා අත්තන ඇටයි පිහිටිකකු වෙනක් දෙන්න කියලා. එයා නිතරම කියනවා සමහර ජේලර් මහත්තුරු හරියට වදින්නවා කියලා. රන්මණිකා මෙහෙම කියපු කාලෙකුත් තිබුණා. සිරිපාලට හිරගෙදර ජීවිතය කොච්චර දුෂ්කර වුණාද කිව්වොත් එහෙම ඌ කියපු වරක්ම හිරගෙදරදී සීදී නසා ගන්නත් උත්සාහ කරනවා. එක වාරකදී හිරගෙදර උදා තිබුණු විදිරි බෙරමය කාදමා තිබුණා. තවත් වෙලාවකදී තමන්ට කෑම ලබා දුන්නු ඇල්මිනියම් පිඟාන කඩාදමා උදරය කපාගෙන තමන්ගේ ජීවිතය නැති කරගන්න උත්සාහ කරලා තිබුණා. හැබැයි ඔහුගේ වාසනාවට හෝ අවාසනාවට මේ හැම අවස්ථාවකදීම ඔහු ගැලවෙලා තිබුණා. මේ තත්ත්වය නිසාවෙන් මේ බන්ධනාගාර නිලධාරීන් ගැන විශේෂ අවධානයක් සිරිපාලවට යොමු වෙලා තිබුණා. සිරිපාල දාව රන්මණිකා දරියක් බිහි කරන්නේ මෙන්න මේ කාලයේදී. තමන්ගේ එකම දියණියගේ මුහුණ බැලීමේ නොනිති ආශාවෙන් පෙළුණු සිරිපාල ඒ සඳහා හිරිම් පැන යාමට උපාය මාර්ගයක් යොදවනවා. රාත්‍රියේ සියල්ලෝ නිින්දේ පසුවනවා. සිරිපාල බඩේ කැක්කමක් කියලා වේදනාවෙන් ඇඹරෙමින් බන්ධනාගල් නිලධාරීන් ලවා සිරකොටුවේ වන ඉබි අතුරු විවෘත කරගන්නවා. වැසිගලට යන මුවාවෙන් ඔවහා ක්‍රියාත්මක වෙලා සිරගෙදරින් පනිනවා. ඌ තවත් සිරකරුවන් පිරිසක්ද රැගෙන තමයි මේ මොහොතේ සිරගෙදරින් පැනගෙන යන්නේ. ඉදින රාත්‍රියේම රන්මණිකාගේ සහ සිංගිති දීනේගේ මෝණ බැලීමට ආපු සිරිපාල ඔවුන් සමග මොහොතක් සංවේදීව ගත කරනවා. ඊට පස්සේ සුපුරුදු විදියටම පුලිසියෙන් කට්ටිය පනිමින් කාලය ගත කරන්නට ඔහුට සිද්ධ වෙනවා. හැබැයි ඌට මේක වැඩි කාලයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. නැවත වතාවක් ඌව බන්ධනාගාරගත වෙනවා. මේ වෙලාවේ සිරිපාලට විශේෂ ආරක්ෂාවක් යටතේ සිද්ධ වෙනවා ජීවත් වන්නට. ඒකට හේතුව මිරිමෙරුන් චෝදනා යටතේ වන නඩුව විභාගයට පත් කරපු නිසා වේ. සියලු අපරාධ සඳහා ඩීජේ සිරිපාල බෝගම්බර බන්ධනාගාරයේදී එල්ලනා මැරීමට දින නියම කරනවා. සිරිපාලගේ අපරාධයේ කතරම් දරුණු අපරාධකරුවෙක් දඩබ්බරේ ඒ වගේ කෙනෙක් විදියට සමාජය තුල ඔහු හඳුන්වා තිබුණට ඔහු තුල තිබුණු කවිසිතෝලි සිරමැදිරියේ බිත්ති මත මෙහෙම ලියවිලා තිබුණා. වරදින් සමාජයේ මම කළ වැරදි ගැන දිනයක් උදා වී ඇත පසු තැවිලි වන කොතනකද කවුද කවුරුද මුළු පිරුවතන මට ඒ සමාජයේ පිළිතුර කියනු මැන. සිරිපාල තමා විසින්ම කළ වැරදි පිළිබඳව අවබෝධ කරගන්න ආකාරය ඔහුගේ ජීවිතයේ තින්දු වී හමාරව අවස්ථාවකයි සිද්ධවන්නේ. මරණය නියත බවද ඒකින් ගැලවීමක් නැහැ කියලා තමන්ට වැටහෙන නිසාවෙන් සිරිපාලගේ අවසන් තීන්දුවත් ක්‍රියාත්මක වෙනවා. ඒ තමා අන් කිසිවෙකු අතින් මරණයට පත් නොවී සීදිවි හානි කරගන්න එක සැපතක් බව ඔහු සිතනවා. මම අලගෝසුවා අතින් මරුම් කන්නේ නැහැ. මාව එල්ලන්න ආවොත් අලගෝසුවා තමයි මැරෙන්නේ. ඌ තමන්ගේ සහෝදර සිරකරුවන්ට වරක් දෙවරක් එහෙම ප්‍රකාශ කරනවා. සිරිපාලට රන්මණිකාගේ සහ තමන්ගේ සිංගති දීනේගේ සම්මු ගැනීම දරා ගන්න බැරිව ඉමසිතුවිල්ල සිරිමැදිරියේ බිත්තියක මෙහෙම සටහන් කරනවා. රන්මණිකා මගේ ළඟ සිටි එකම පණයි. හිත උදේ අටට නිමාවේ මගේ පණ. අහිතක් නොහිතන්න මා යන ගමන ගැන දරුවා සමග ඔබ යහතින් සිටිනු මැන. සිරිපාල අවසන් වරට බැලීමේ අවස්ථාව රන්මණිකාට මරණයට දින දෙකකට පෙර උදා වෙනවා. ඇය එහිදී යන්නේ සිරිපාලගේ බන්ධනාගාරයේ මිතුරෙක් බවට පත් වෙලා ඉඳලා නිදහස් වුණ ඇගේ උපකාරයටද ඉඳපු ධර්මදාස සමගයි. සිරිපාල තමන්ගේ අවසන් ඉල්ලීම කරන්නේ ධර්මදාසටයි. මම හෙට එල්ලලා මැරුවහම තනි වෙන්නේ මගේ රන්මණිකයි මගේ දරුවයි. ඒ දෙන්නම ඔබට බාරයි. ධර්මදාස දිහාවට හැරිලා රන්මණිකා බාර කළා. තමන් අත තිබුණු විශාල වගකීමක් නිදහස් කරගන්නේ කඳුලින් පිරිදැතින් යුතුයි. පසුදා පෙරවරුවේ තමන් එල්ලා මැරීම සඳහා සියලුම කටයුතු සූදානම් කියලා සිරිපාල තහවුරු කරගන්නවා. ඔහු හිතවත් සිරකරුවන් කිහිප දෙනෙකු සමග එහෙම නොවීමට කටයුතු කරගන්නේ අපූර්ව පිඹුර පොතක් සකසමින්. ඒ සඳහා තමන්ගේ සිරකුටියට නිතරම එන කිටී කියන සුරතල් නමින් හැඳින්වුව බැල්ලා යොදාගත හැකි කියලා ඔහුට සිහිපත් වෙනවා. 1975 අගෝස්තු 4 වෙනිදා රාත්‍රී මුළුල්ලේම නිදිවර්ජිතව කිදපු සිරිපාල අලුයම් කාලයේදී දැඩි අදිෂ්ඨානශීලී මානසිකත්වයෙන් යුතුව තමන්ගේ මන්දනාගාරයේ සුරතලා වන කිටීව තමන්ගේ කුටියට කැඳවනවා. පසුදා බෝගම්බර බන්ධනාගාරයේ වෙත
හිරුඩු කිරණ පත්තද වෙමින් තිබුණා. සහෝදර සිරකවුගේ අවසන් ගමන තව පැය කිහිපයකින් සිදුවනවා කියලා බන්ධනාගාරයේ ඉඳපු සිරකරුව සියල්ලම ඉතා සංවේගයෙන් යුතුව දැනගෙන ඉඳියා. සිරිපාල පෝරකය වෙත යාම සඳහා සියලු කටයුතු සූදානම් කිරීමට අවශ්‍ය කටයුතු සිද්ධ වුණා. සිරිමැදිරියට ආ නිලධාරීන් දැකගත හැකි වුණේ මිසල්මන්ව වැටෙනදම සිරිපාලයි. වහම ක්‍රියාත්මක වුණ එවකට බන්ධනාගාර අධිකාරි වෙලා ඉඳපු බන්ධනාගාර කොමසාරිස් ධූරයට පත් වුණ එච්.ජී. ජර්මදාස මහත්මයා වහම බන්ධනාගාර වෛද්‍ය නිලධාරිවරයා කැඳවුවා. ඉන් හෙනුනේ සිරිපාල මැරෙ නැති බවයි. නියමිත වේලාවෙදී ඔහු ඔසවාගෙන ගිහිල්ලා එල්ලන්න කියලා නියම කළා. මේ සිද්ධිය ලැබගින්නක් විදියට බන්ධනාගාරය තුල මොනක් නෙවේ මුළු මහත් බන්ධනාගාරයෙන් පිටත ඉඳපු රන්මණිකාර්ද දැනගන්නට ලැබුණා. අය අඳෝනා නගමින් මහනුවර නගරයේ ඉඳලා දිවාවේ තමන්ගේ සිරිපාලගේ මරණය සම්බන්ධයෙන් විවිධ සංවිධාන හරහා අගමැති ඇමති මණ්ඩලය දිනුවත් කිරීම සඳහායි. නැවතත් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරන විදියට අනක් ලැබුණේ ඒ අවස්ථාවේදී. අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුගේ තීන්දුව වුණේ නිසි ආකාරයෙන් එල්ලා මරණ විට කැඩෙන බෙල්ල පිටුපස කොන්දු නාට්‍ය කැඳෙන තිබවයි. ඒ නිසා ප්‍රාණේ නැති කෙනෙකු එල්ලා මැරීමට සමාන නොවන බවයි. ඊට පිළිතුරු දෙමින් එජී ධර්මදාස මහත්මිය ප්‍රකාශ කර තිබුණේ ඒත් මේකට විරුද්ධ වෙන කාටවත් බෑ. එල්ලා මරණ හැම කෙනෙකුගේ කොන්දු නාට්‍ය කැඳෙන්න ඕනේ කියලා කොහෙවත් නැහැ. ඔහු එම ප්‍රකාශ කරනවා. ඒ වුණාට සිරිපාල සමග සමකාලීනව බන්ධනාගාරයේ ඉඳපු මිත්‍රකකුවේ වෙනස් කතාවක්. සිරිපාලගේ අදිෂ්ඨානය නම් තිබුණේ කාගෙවත් අතින් මැරෙන්න නෙවෙයි. ඒ නිසාවෙන් ඌ සිරකරුවන් දෙතුන් දෙනෙකුගේ සහය ඇතිව නිදිපති 21ක් හොයාගත්තා. මේ නිදිපති 21 සිරිපාලගේ ආදරණ සුරතලා කිටිගේ කරපටිය තුල සංගවලා තිබුණේ. සිරිපාල තමගේ කුටියට කිටිව ගෙන්නාගත්තේ නිදිපති සහිත කරපටිය තියෙන කිටිගෙන් මේ වෙලාවේ නිදිපතිට ලබා ගන්නයි. නිදිපති බීලා මැරිච්ච සිරිපාලව තමයි බන්ධනාගාර නිලධාරීන්ට හමුුනේ. සිරිපාලගේ මරණේ සැබෑ තතු දන්නේ ඇත්තටම සිරිපාල විතරයි. ඒ කාලේ සිරිපාල චරිතයට කුවිතරම් ජනප්‍රියත්වයක් තිබුවද කිව්වොත් එහෙම සිරිපාල සහ රන්මණිකා මරුවා සමග වාසය කියලා චිත්‍රපට දෙකක්ම ඔව් වෙනුවෙන්ම නිර්මාණය වෙලා තිබුණා. නීතිය හමුවේ අපරාධකරුවෙකු වෙලා මරණයේ වැල්ලගත් සිරිපාල එහෙම නැත්නම් අපි දන්න මරිසිරා චරිතයෙන් හෙලිවෙන්නේ අපරාධකරුවෙකුට නීතියෙන් හරි සමාජයෙන් හරි ගැලවුමක් අද නැතත් කවදා හරි නැහැ කියලා නේද? මේ වගේ වැදගත් දේවල් අලුත් දේවල් හැමදාම දැනගන්න දැන්ම අපේ channel එක subscribe කරන්න.